අයිබෝන් පිටපිට බාධක වැඩ කිඩ කොට උඩ ලංකාවේ ජනප්‍රියම ගේම් ෂෝ එක අපි අදත් සුපුරුදු විදියට ආරම්භ කරන්න සූදානම්. අපි දන්නවා මේ රාත්‍රියේ ප්‍රේක්ෂක ඔබ අපි සමග නිදි මරාගෙන එකතු වෙලා ඉන්නේ අපේ කලාකරුවන්ගේ දක්ෂතාවයන් බලන්න කියලා මම දන්නවා. ඒ වෙනුවෙන් මම හදවතින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ වැඩසටහනේ ලොකු වෙනසක් තියෙනවා. ඔබ බෙහෙවින් ආදරය කරන ලංකාවේ සිටින සුරූපිනියන් හතර දෙනෙක් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. පසුගියදා දෙරණ සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම නිලිය ලෙස සම්මානයෙන් පිදුම් ලද දිනක්ෂි ප්‍රියසාද. කොහොමද? ඒක තමයි. ඔකෝ දත්. ඒක තමයි ඒක තමයි ඒක තමයි. හරි සන්තෝසයි. මම හිතන්නේ ලංකාවේ කාර්ය බහුලම ජංගම දුරකථනය තමයි පුළුවන් නම් මේක පොඩ්ඩක් පෙන්වන්න. මේක තමයි වැඩිපුර වින්නේ කන්නේ පොඩ්ඩක්. මම අලුතින් ස්ක්‍රීන් එක දැම්මම. ආ එහෙමද? ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ ගෙවිලා. හරි සන්තෝසයි. කොහොමද මේ මට අහන්නත් හම්බුනේ නැහැ. කියන්නේ අපි හම්බුනේ පළවෙනි වතාවටනේ සම්මාන උළෙලෙන් පස්සේ. කොහොමද මේ මේ ප්‍රතිචාර මේ දවස්වල ලැබෙන්නේ? ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මේ හොඳයි. ඉතින් මේ මොකද කියන්නේ සම්මානයක් හම්බෙනවා කියන්නේ ඒක ජීවිතේට ගොඩක් වටින දෙයක්. ඉතින් විශේෂයෙන්ම කලා නිර්මාණ වලට දායක වුණාම මේ ඒක ලැබුණාම එකෙන් පොඩි උත්තේජනයක් හම්බෙනවා. මම පොඩි දෙයක් අහන්නද? දැන් ඒ වෙලාවේ මම බලාගෙන හිටියා. ඒ වෙලාවේ කියනවානේ මෙවර දෙරණ සම්මාන උළෙලේ ලංකාවේ ජනප්‍රියම නිලිය කියලා එතන තප්පර දෙකකුණක පොඩි බ්‍රේක් එකක් තියෙනවා. ඒ ටයිම් එකේ මොකද හිතුනේ? ඒ වෙලාවේ නෑ එහෙම මොකත් ලොකු විශේෂත්වයක් හිතන්නේ. මොකද මම බලාපොරොත්තු වෙන්නේ එහෙම සම්මානයක් හිමි වෙයි කියලා. එහෙම පොඩි බලාපොරොත්තුවක් තිබුණ නැහැ. ඉතින් එහෙම බලාපොරොත්තුවක් තිබුණා නම් ඉතින් මොනවාරි දැනෙන්න තිබුණා. නමුත් ඒක නම කිව්වට පස්සේ ඒක ලොකු සතුටක් සහ ඒක අරගෙන එනකම් මම දන්නේ ස්ටේජ් එකට උඩට ගිහලා මොනා කිව්වදවත් කියන. මේ අර ඒක ඉතින් මම හිතන්නේ ඕනෙක් කෙනෙක් එහෙම වෙනවා ඒක. රයිට් දිනක්ෂින් අද දවසේ අපිත් එක්ක මෙන්න ඉන්නවා ලංකාවේ ඉන්න අති දක්ෂ ඇය රංගන ශිල්පිනියක් රූපලාවන්‍ය ශිල්පිනියක් තව මොනවද මේ දවස්වල තව නිරූපිකාවක් ව්‍යාපාරික කාන්තාවක් තව මොනවා කියන්න දෙන්නේ ඇති 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 රූප රාජිනියක් අපේ ඇති 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 මොකද මේ දවස්වල වෙන්නේ මේ දවස්වල විශ්ව ටෙලි ඩ්‍රාමා එකක් ඉවර කරා ඒ අරින් මිසිස් ශ්‍රී ලංකා විදිහට යුරෝපයේ සංචාරයකට ගියා ඒරෙන්න ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා කරගෙන ඉන්නවා හරි බොහොම සන්තෝසයි ඇයත් ඉන්න අද දවසේ අපිත් එක්ක මෙන්න අපේ රටේ සිනමාව ජයගත්ත ඒ වගේම අපි බෙහෙවින් ආදරය කරන ඔබ බෙහෙවින් ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පිනිය සචිනි අයන්ද්‍රා කොහොමද හලෝ කොහොමද මොකද මේ දවස්වල වෙන්නේ මේ දවස්වල තියෙන කොලක් නැහැ හැබැයි මගේ අර World Championship of Performing Arts කියන කම්පිටිෂන් එකට යන්න මම ලෑස්ති වෙනවා ජූලයි වල ඉතින් ඒකට පුහුණු වෙයිම් කටයුතු ඒව තමයි කර කර ඉන්නේ ඒවනවා කරගෙන ඉන්නේ ඔව් right ඇයත් ඉන්නවා අපිත් එක්ක මෙන්න තවත් ඇය දැකුමින් මාසිත ලැබුණේ ඇති ඉහෙළම සතුටයි මෙලොවේ oh my god මොකද බොරු කියන්නේ බාම කියලා ඇය අපේ ඇත්තටම කතා කරනවා නම් රංගන ශිල්පිනියක් නිවේදිකාවක් ව්‍යාපාරික කාන්තාවක් තව කොහොමද දෙන්න ඕනේ මොනවගේ තව තියෙන මොනවද ඇති ඇති right මොනවද මේ දවස්වල වෙන්නේ කමර්ෂල් ස්කීප් එකට සම්බන්ධ වුණා ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා ඒ වටනම් ගොඩක්ම කාර්යබහුලයි බබාගේ වැඩ කරනවා ඒක තමයි right එමනම් මේ හතර දිනත් එක තමයි අද දවසේ අපි වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ මම විශ්වාස කරනවා මට මේ වැඩසටහන පහසුවෙන් කරගට යන්න දෙවියනේ ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා මොකද මේ හතර දිනත් ගොඩක් දෙන්නේ නැහන දෙන එක ගොඩක් දෙන්න මොකද මේ හතර දිනත් එක වැඩ කටයුතු කරනවා කියන්නේ ලේසි පහසුවක් නෙවෙයි right එහෙමනම් අපි සූදානම් ආරම්භ කරන්න පළවෙනි වටේ මේ තමයි කටේ පිට්ටු කටේ පිට්ටු එමනම් අපි සූදානම් ආරම්භ කරන්න පළවෙනි වටය කටේ පිට්ටු වටය හරි මෙහෙමයි කතන්දරේ මේකයි පළවෙනි වටයේදී මම දීලා තියෙනවා මේක අග්ගල හා සමාන දෙයක් මේක පොරි බෝල මේක දාගන්න ඕනේ කට ඇතුළට හරිද පොරි පොරි බෝල මේක අපි ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරනවාද පොපාරි බා මේක දාගන්නවා මේ කට ඇතුළට දාගෙන ඊට පස්සේ මම යම්කිසි දෙයක් කියන්න කියනවා ඒක සතෙකුගේ හඬක් වෙන්න පුළුවන් වාහනයක ශබ්දයක් වෙන්න පුළුවන් කවියක් වෙන්න පුළුවන් ගීතයක් වෙන්න පුළුවන් කතන්දරයක් වෙන්න පුළුවන් ඒක කියන්න තියෙන්නේ හරි ලේසි නැතු ඉතින් කටින් දෙක වෙනකොට මම කොහෙද කතා කරන්නේ මේ කට ඇතුළට දාගෙන කටින් නැතුව ආවල් එකකින් කියන්නේ හරි ඔව් දෙනුවන් නැතුනොත් ඇදගෙන යන්න පුළුවන් නේ ප්‍රෝ
හෝග්‍රෑම මේ මහල්ලෝ කියන කතා ඒ ස්ටාර් සිටි ඈ මේ පිට පිට වාදක හරි ඔය දාගන්න බෝලේ කට ඇතුළට දෙන්නන්න අංගිරාද හරි රයිට් ඔයාලට කියන්න තියෙන්නේ හොඳට අහගන්න තිත්ත 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 ගෙඩිය ලේන නොකන තෛල ගෙඩිය දෙයනේ පස් පාරක් කියන්න අඟුරු කකා වතුර බිබි කොළඹ දුවන යකඩ යකා මේක ලේසි හැබැයි ඔව් කිසේද පස් පාර අඟුරු කකා වතුර බිබි කොළඹ දුව යකඩ යකා යකා අතර පාර හරි නියමයි අඟුරු කකා වතුර බිබි කොළඹ දුව යකඩ යකා නියමයි තුන් පාරයි අඟුරු කකා වතුර බිබි කොළඹ දුව යකඩ යකා නියමයි අඟුරු කකා වතුර බිබි කොළඹ දුව යකඩ යකා එක පාරයි එක පාරයි අඟුරු කකා වතුර බිබි කොළඹ දුව යකඩ යකා නියමයි සුපිරි හරි ඇති හරි අනේ ඔව්වනේ ඒක හිර වෙලා මැරෙන්නත් ඉඩ තියෙනවා එහෙම දෙයක් ඔව කැවෙර කතා කියන්න එපා මාසිකාගේ බලගෙන මහත්තයෝ ඔක ගන්න එපා මල කෙලියයි හරිද මේකයි තියෙන්නේ කියන්නකෝ අට සට සට හතර කුන්දන් කුන්දන් දෙක මඤ්ඤම් මඤ්ඤම් බෙල්ල දෙකට බෙල්ල දෙක මේකක් දෙන්න මේක තියෙන්නේ නෑ මේ මෙහෙම බලාගෙන කියන්න එහෙම මල්ලගන්න දාගම පොඩි බෝලේ කට ඇතුළට බෙරපදයක් තියෙන්නේ පස් වතාවක් කියන්න තියෙන්නේ තකුද ගජින් තකුද ගජින් තකුද ගතට ගත කුද කුද ගජින්ත ගජින් ජින්දෝ නත්තම් තා කියන මම දාගෙන ඉන්නම් ඔයා කියන්නේ නෑ නෑ මේ අනේ විශ්ව අමාරු විශ්ව අනේ ඔක අමාරු විශ්ව නෑ අපි පුළුවන් ප්‍රමාණය කොතනද තියන්නේ මේ මෙතන මේ තියන්නේ මේක මේ තකුද ගජින් කියන්නේ
කියන්න එච්චරයි. වචනේ වචනේ කිය. නියමයි හරි දෙන්න හොඳ අපුඩිය සුපිරිය නියමයි හරි හරි එමනම් පළවෙනි වටේ පළවෙනි අවස්ථාව ඉවරයි පළවෙනි වටේ තව එක අවස්ථාවක් තියෙනවා ඒක හතර දෙනාටම සමානව ලැබෙනවා හරිද දිනක්ෂි ලගනද මේක ඔව් ඒකත් මේකම තමයි ඒ ඇන්ඩලා ඕ මයි ගොඩ් සීරියස්ලි හරි ඉතින් ඔබට අවස්ථාවක් ලැබෙනවා ලෝකයේ ඔබ කැමති ලස්සනම තැනට යන්න හරිද ඔයා ඒ අවස්ථාවට ගියාම ඔයාට ඇතිවෙච්ච සිතුවිලි වචනෙට පෙරලන්න දෙන්නේ ඔන අපේ ගෙදර කියලා හිතා ගන්න පුළුවන් හරිද එච්චර ලස්සන තැන් ගැන හිතන්න එපා ඔයාට ඔයා ගිය ලස්සන තැනක් ගැන හා ඔයාගේ හිතේ තියෙන තැනක් හරි තන කොහෙද බංගාවේ බන්ධාර වලට ගිහිල්ලා බණ්ඩාර වෙල වාට දැන් ඇති වෙන සිතුවිලි වාට හිතන දේවල් වාට වචන ඒකයි හරි වාටත් එකම තමයි ඒකමද මං කොහරි ගිය තැනක ඔව් ආ ගිය තැනක් හරි ඔයාගේ හිතේ තියෙනවා නම් කොහරි ලස්සන යන්න තැනක් ඔය එතෙන්ට ගිහිල්ලා මම ඔයා පැහැ iPhone කෝ iPhone ලාඩ හැඩේ පෙන්නුව නැත්තම් මම ඔයා ඔය දැන් ඔහනේ දැන් ඔයා දැන් iPhone කුල්ල ඉන්නවා දැන් මට උදේ හැ 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 ඔය දන්න එවම හැ ආ හැ හැම හැ ලස්සන ලස්සන එවම අමාරු අමාරු යපර ඔ හැ හැ පපු එවම වැටුණා අයිෆල් කුල් කුල්නේ වැටුණා නංගි එවම හැ බලන්න බෑ දරා ගන්න බෑ දරා ගන්න එවම හැ වෙලාම ඉස්සෝ අංකු උඩට ගියා ඉස්පෝල් වෙනවා කියලා මම කරේ ඉස්සෝ ඉස්සෝ දැන් කනවනේ මොකද්ද ලිෆ්ට් එක ආ ලිෆ්ට් දෙගින මං කියන්නේ කතා ඇති 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 රයිට් නියමයි හරි ඔයාලට ඒකම තමයි අවස්ථාව ඔයාලට ඒකම හරි කොහෙන්ද දැන් ඉන්නේ ගම මහනුවරයි සරම හෝගා ඇති ඇති මම ඇත්තටම මහනුවර පුරවරය පිළිබඳ නර්තනයක් දැක්කාමයි සුපරි නර්තනයක් ඇතර මම බලාපොරොත්තුවේ ගිය සිතුවිලි ඒ මම හිතුවේ නර්තනයකින් ඒ දේවල් ඉදිරිපත් කරන තරම් දක්ෂතාවය ඇති කියලා නියමයි හරි කෞෂි හරි ඒ දැම්මනේ
රිමලින් අහන්න පොඩ බිම බලන්න. හරි කොහෙද ඉන්නේ? වල්. වල්? වල්. ආගාලි ගාලි ගාලි ආගාලි. වල් හල් හල්. අහහ. ලස්සන ලස්සන ගාල ලස්සන. හල් ආහ. හරිම ලස්සන හරි. දේශක. බීච්. බීච්. ආ බීච් 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 බීච්. ඔහෙල. ඇවිත් බීච් එක ඇවිත්. කියන්න කියන්න. ඕ බීච් එක නානවා. හරි. ආ. ගාල වගේ ගමද? හා හරි ඔහේ 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 right niyamai niyamai subiri emanang apadawak awula bohut dana ne 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 poddak kata palila thiyena echcharai mona din karanna de innai ewa awula nenne right emanang api palaweni wate me widiyata awasan karana api balamu lakunu kiyak labagena thiyenoda kiyala me viramen passe me tamai pita pita badaka right emanang palaweni wate awasaneedi lakunu sankhya mama ප්‍රකාශයට පත් කරන්න සූදානම් දිනාශි ලබාගෙන තිබෙනවා ලකුණු 10ක් ශ්‍රීමාලි ලබාගෙන තිබෙනවා ලකුණු 10ක් සෙල්ලන්නේ නැනේ අයිෆල් කුලනේ වැටුණත් ලකුණු 10ක් සචින් ලබාගෙන තිබෙනවා ලකුණු 10ක් රයිට් කෞෂි ලබාගෙන තිබෙනවා ලකුණු 10ක් පළවෙනි වටේ පමණයි අවසන් වුනේ. තව වට දෙකක් තියෙනවා. වට තුනෙන් අවසානයේදී අපි හතරවෙනි වටේදී මොනව වේද කියලා අපිට තීරණය කරන්න පුළුවන්කම නැහැ. මොකද අපේ ඉන්දියානු විනිශ්චය මණ්ඩලය සුභා කපූර් ඇතුළු කණ්ඩායම තාම අපිට තීරණයක් ලබා දීලා නැහැ අවසන් වටේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කෙසේ නමුත් අපි සූදානම් වෙන්නේ ආරම්භ කරන්න දෙවන වටය. මේ තමයි සෙල්ලම් ලෙල්ලම්. සෙල්ලම් ලෙල්ලම්. සූදානම් ආරම්භ කරන්න දෙවන වටය සෙල්ලම් ලෙල්ලම් වටය. කතන්දරේ මෙන්න මේකයි. ඩාන්ස් කරන ගමන් බෝල ටික වටන්න තියෙන්නේ. ඒක නෙමෙයි පුරුදු වෙලාපේක නෙමෙයි දැන් වෙනදා බෝල ටිකට් නේ ලකුණු දෙන්නේ හැබැයි අපි දැන් ලකුණු දෙන්නේ ඩාන්ස් එකට අයියෝ පැහැදිලිද එතකොට අපි වැඩිපුරම අපි මොකද ඉන්දියානු විනිශ්චය මණ්ඩලයක් අපි ඔව් මෙයා හොඳට නටනවා ඒක ඩාන්ස් එකට මට මූඩක් තියෙනවා නටන්න ආ එහෙමද මූඩ් එකක් දෙන්න මෙයා නටන්න හරිද දෙයියනේ ඩාන්ස් කරන්නේ නේද මියුසික් එක ඕකේ මොනවද දෙන මියුසික් එක ඉන්දියානු වෙස්ටර්න් අපි ඒ ගැන තමයි වැඩියෙන්ම ඕ රයිට් රයිට් අම්මෝ මාව බේරගන්න හරි මේ එච්චර කතන්දරේ මේ අර මේ මේ බෝල වැට්ටීමේ අර මොනින් නටන්න එපා ඒ කියන්නේ අර වෙනදා ඔයා පාවිච්චි කරන උඩ පයින්නේ ඒව බෑ නටනකොට නිකන් බෝල ටික වැටෙන්න ඕනේ පැහැදිලිද හරිද රයිට් මගේ නැටුම උඩ පනින්න කියලා. ඔව් ඒක අපේ විනිශ්චය මණ්ඩලය තීරණය කරා. ඒක නැටුමට අදාළ දේ උඩ පැනීම නැති එකක්ද නැත්නම් බලෙන් එතෙන්ට ඔබලා ගත්තද කියලා බලයි. හරිද? පටන් ගමුද එහෙනම්? හා හා. Right. 3 2 1 music. Come on.
අම මුලින් ප්‍රකාශයක් කරා. දන්නේ නැහැ බබා. මේක වැටෙන්නේ නැහැ. මගේ මයික් එක තියෙන්නේ මෙතන. ඒතකොට මේක සිස්සි බෙදට එනවා. ඒතකොට මේක උඩට එනවා. රයිට්. වැටෙන්නේ නැහැ. ආ. ඉතින් විනිශ්චය මණ්ඩලය කියන්නේ ඉන්දියාවේ ඉන්න විනිශ්චය මණ්ඩලය. රයිට්. ඉන්දියන් ජැප්පෑන්. ආ යා ඕකේ. ආ ඔව් තුම් කියා කරත ඕකේ ඕකා රයිට්. නෝ ප්‍රොබ්ලම්. එවරිතින් ඉස් ඕකේ. හරි. නෝ ප්‍රොබ්ලම්. හරි. එහෙනම් අපි දෙවන වටේ ඊළඟ අවස්ථාව ලබා දෙන්න සූදානම්. මෙන්න සජිනි සමගින් කෞෂි. Lang Lelang 3 2 1 music Jashnbaazi ki shaam hai Jashnbaazi ki shaam hai සුබරි නියමයි බෝල සේරම් වටුනා කිසි ප්‍රශ්නයක් නැහැ ආ තවසින් දුක් පායක මටත් දන්නේ තනි සිංහ යනවා රයිට් ඕ මයි ගොඩ් රයිට් එවනම් අපි වට දෙකක් මේ විදිහට අවසන් කරනවා අපි බලමු වට දෙක අවසානයේදී අපේ කණ්ඩායම කණ්ඩායම තනි තනි ගණන් කරලා නැහැ කොහොමද ලකුණු ලබාගෙන තියෙන්නේ කියලා අපි බලමු මේ විරාමයෙන් පස්සේ මේ තමයි පිට පිට බාධක එමනම් වට දෙකක් අපි අවසන් කළා ලකුණු සංඛ්‍යාව මෙන්න මේ විදිහට තමයි අපේ සුරූපිනියන් ලකුණු ලබාගෙන තිබෙන්නේ දිනක්ෂි ලබාගෙන තිබෙනවා ලකුණු 20ක් ශ්‍රීමාලි ලබාගෙන තිබෙනවා ලකුණු 19ක් එක බෝලේක ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා සජින් ලබාගෙන තිබෙනවා ලකුණු 20ක් යේ කෞෂි ලබාගෙන තිබෙනවා ලකුණු 20ක් එහෙමනම් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ තුන්වන වටය ඔබ කැමැතිම වටය බොහොම කරදරකාරී වටය මේ තමයි තඩින් බිඩින් වටය තඩින් බිඩින් රයිට් එහෙමනම් බොහොම කරදරකාරී වටය තඩින් බිඩින් වටය අපි ආරම්භ කරන්න සූදානම් ඔබට පේනවා ඇති මේ වටය ආරම්භ කරන්න කලින් මොනතරම් කසුකුසුවක් මේ සුරූපිනියන් අතර තියෙනවද කියලා මොකද ඒ තරම්ම තරඟයකට සූදානමින් ඉන්නවා කසුකුසුවා රයිට් කතන්දරේ මේකයි අපි අපි මම උදාහරණයක් කතන්දරයි නේද ඕ මට තේරෙනවට තේරෙනවා මේ මේ සම්බන්ධව කතන්දරේ කියන්නේ මම උදාහරණයක් සයිදෝ කියනවා දැන් අපි තුමු දිනක්ෂි ඉන්නවා මේක උඩ මම දිනක්ෂිගෙන් අහනවා ප්‍රශ්න ඒක සාමාන්‍ය දෙනී මාස්ටරෙන් ගණිතය ආශ්‍රයෙන් වෙන්න පුළුවන් තීරවිලි ප්‍රස්ථාපිරුළු විරුද්ධ පද සමාන පද යුගල පද ඔය වගේ වෙන්න පුළුවන් දිනක්ෂි වට මට උත්තර දෙන්න ඕනේ ඒතර පල්ලෙහා ඉන්න තුන් දෙනා මේ බෝල තුනෙන් දිනක්ෂිට ගහන්න ඕනේ හරි බැරි වෙලා සචිනි ගහන පාරකින් දිනක්ෂි වැටුණොත් සචින්ට ලකුණු හම්බෙනවා දිනක්ෂිගේ ලකුණු කැපෙනවා ඔව් අනේ මේ බාන්න හයි ඔපරේෂන් එක හරිද දැන් අනේ මොනද නම් ගහන්නේ ටින් උනා නේද දැන් හයි හරි එහෙනම් දිනක්ෂි එන්න උඩට ඒකනේ ඒ පැත්ත නේ මේ පැත්ත විතරයි මුටි ගන්න පුදුමාකාර පුදුම 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 ලස්සන පුදුම ලස්සනකින් පුදුම ආසාවකින් ආවේ මුටි ගන්න රයිට් පොඩක් ඉවසන්න දෙන්නේ හරි
හරි මේක කතන්දරේ මම කියන ආප්තෝපදේශවල තේරුම කියන්න තියෙන්නේ පැහැදිලිද 10ක් තියෙනවා ඔව් 10ක් තියෙනවා රයිට් එමනම් රයිට් 3 2 1 කුඩා සිදුර මත නැවක් ගිල්වයි පොඩි සිදුර මත විනාශයක් වෙන්න පුළුවන් මියමයි අනුන්ගේ නම් ඉස්සරහදයක් හොඳද තමන් කරන කිසිම දෙයක් තමන්ට වටින්නේ අනුන්ගේව තමයි වටින්නේ ඇවිද්ද පය දහස් වටි ජීවිතේ මේ අද්දකින් ලබන්න මේ අනාගතයට ඒක හොඳයි සාර්ථක වෙනවා නියමයි නියමයි ඉවසන දන රුපු යුදයට ජයකොඩිය ජයග්‍රහණයක් හිමි කරගන්න පුළුවන් නියමයි උපන්ගේ ගතිය වලි ඇරියත් නැරේ කියන්නේ මේ පොඩි කාලේ ඉඳන් අපි පුරුදු වෙලා තියෙන පුරුදු මේ කොච්චර මේවා කරත් නැති කරන්න ගියත් ඒක නැති වෙන්නේ නැහැ කියලා හරි නියමයි වොලිබෝල් ගහන්න බෑ උපාය දන්නෝ අපායේ නොවැටි ඉවසීමෙන් කටයුතු කරොත් කවදාවත් අපි කරදරේ වැටෙන්නේ නැහැ හරි බුද්ධිමත් කල්පනාවෙන් ක්‍රියා කරත් හරියට හරි එක් තරහකට විතර පන්නන තරහ 100කට ගොඩ එන්න බැරිය අපි මේ සෑම විටම අපි ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕනේ නැත්නම් අපි අනවශ්‍ය විදියට කරදරේ වැටෙන්න පුළුවන් ඒකෙන් ගොඩ එන්න බැහැ හරි 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 කඩුවට වඩා පෑන බලවත්ය සටන් කරලා අපිට කවදාවත් දේවල් දිනන්නවට වැඩිය ලියලා කරන ලේඛනයෙන් අපිට දේවල් දිනන්න පුළුවන් නියමයි නියමයි කවට කමින් නැසතු වෙයි අනවශ්‍ය විහිළු දුර දිග ගිහිල්ලා ඒකෙන් අනවශ්‍ය විදියට අපි කරදරේ වැටෙන්න පුළුවන් මේ අපි වචනයක් අනිත් පැත්ත හරවලා තියෙනවා පටන් උර උපන් රට රයිට් හරි උමත් අන්තිමට උපන් රට තමයි හරි හරි ගැටින් බිටින් සිමාලි සිමාලි නගින්න සිරිමලි අප්පා අද නම් මං අත හොදන්නේ ලස්සන ගෑල් ළමයි හතර දෙනෙක් ගියත් අල්ලන්න හම්බෙලාද අනේ බබෝ හිමි ගන්න පැත්ත හරි සමාන පද හා සමාන පද කියන්න තියෙන්නේ වචන 20ක් තියෙනවා සමාන පදේ ගානේ කියන්න රයිට් පැහැදිලිද සමාන පදනේ ඔව් සමාන පද හරි 3 2 1 ගන්න හිරු හිරු ඉර දෙවයි සඳ චන්ද්‍රය මුහුද මුහුද සාගරය ලෝකය ලෝකය විශ්වය හරි මගේ අය සිංහයා සකේෂර ස්ත්‍රිය ලඳ කාන්තාව නෙළුම්මල් පద్ම හරි ඇතා ඇතා ඉතා ඇතා 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 හස් හස්සි හස්සිය කේශර අවුරුදු පිටිපස්සෙන් ගහන්න නැත්නම් වලක්වන හැම එකම මොනරා මොනරා මයුර 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 ගහන්න අශ්වයා අශ්වයා තුර තුරගේ තුරගේ තුර උගත් 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 තුරගිනේ පන් ආයෙනේ පණිත පණිත ශිෂ්‍ය 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 ආදුනික අම්මෝ ස්වර්ණ ස්වර්ණ රන් නියමයි මුහුණ මුහුණ වත ප්‍රසිද්ධ ගාණ්ඩෝ සුප්‍රසිද්ධ ගුරු ගුරු පඬිත නැහැ ගුරු ආචා ආයි පොඩි නාචා ගුරු පඬිත ගින්දර 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 ගි ගින්දර ගිනි 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 හරි මෙහෙර බෙහෙර විහාර පාර පාර මාර්ගය ගල් ගල් පාෂාණ හරි 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 ඔව් 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 ඉවරයිද ඉවරයි 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 ගැටින් බිටින් සජිනි කිසි ගතියක් නැහැ වගේ අප්පා එහෙම නිකන් හින්දි අපි පොඩ්ඩක් මේකේ try කරමු ටික හයියෙන් ගන්න මම බයච බයන්නේ නැහැ අනේ ගහේ වතුර නේ හඳ වව් වව් ජංගම දුරකතන බිමටත්ම සද්දයක් ඇහුණා ඒවා ඕවනේ අපි දෙන්නා ඒවල ගෙවන්න වේ දැනෙනින් ආ ඒව හරි ඒව ඉන්ෂුරන්ස් කරලා දින් බයන්න දෙන්න අපි දෙන්නගේ නේ කිසි දෙයක් බලන්න තියෙන ඕ අපි දෙන්න හරි මොඩයි නේ ඒක වල තියලා රයිට් හරි එහෙමනම් තේරවිලි තේරවිලි තෝරන්න දෙන්නේ තේරවිලි 10ක් තියෙනවා ඒවට හරි උත්තර දෙන්න මීට ගර්ල්ස් රයිට් 3 2 1 ගන්න අම්මා දනවා දුව දවනවා මිස්කල නියමයි හරි අලි 1000ක් ගිලෙන වතුරේ කුරු කුට්ටන්ගේ කරවටයි ගෙම්බා ආවට පස්සේ ආපහු යන්නෙම නෑ රෙල්පස් නෑ මහා මහලු මහලුවේ මහලුවේ හරි 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 කැලේට පෙට්ටිය කප් පෙට්ටිය මේ නාය sorry
ගහන්න ගහන්න කැලේට බෙරේ කැලේට බෙරේ මියමයි කුස්සියේ ඉන්න රතු කිකිලි හරි ගහට උඩින් මූයක් පැන්නා කැලමුවා මියමයි ගහේ නම නොකියන අත්තේ නම ගොකත මියමයි බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියනවා කියවනේ හරි ඇරියත් යනවා වැහුවත් යනවා රේල් පාර හරි හරි හෝ 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 රයිට් ඉවරයි ගැටින් බීටින් විරුද්ධපද කියන්න තියෙන්නේ විස්සක් තියෙනවා රයිට් තුනයි දෙකයි එකයි පටන් ගන්න පෙරවරු පස්වරු පූර්ව භාග අප්‍ර භාග ආත්මාර්ථකාමී ආර්ථකාමී ආදායම වියදම ස්වදේශකයා විදේශිකයා ආනයන අපනයන ආගමන විගමන විකසිත පුපුලිත විවෘත සංවෘත ව්‍යාජ ආව් අව්‍යාජ මරුවද නේද ජේෂ්ඨ ජේෂ්ඨ කනිෂ්ඨ අදූරදර්ශී දූරදර්ශී කාලය අකාලය නියමයි යසස අය අයස උදක නිර්දක සුදාන්ත සුදාන්ත නිර්දාන්ත නෑ දු 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 දුර්දාන්ත නියමයි රාගය වි විරහව විරාව විරාස අනුලෝම ප්‍රතිලෝම නියමයි ආචාර අනාචාර සම්මත අසම්මත රයිට් හෝ හෝ අප්පා මේ දඩින් බිඩින් වටේ ඉවර දෙනා මට පුදුම ඇඟේ අමාරුවක් එනවා අප්පා ඔළුවේ කැක්කුමක් වගේ එකක් එනවා හරි 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 කිස් ඈ මොකද මේ වුණා නේද නේද රයිට් එමනම් අපි වට තුනක් අවසන් කරනවා අපි බලමු ලකුණු කීයක් ලබාගෙන තියෙනවද අවසන් වටේට සුදුසුකම් ලබන්නේ කවුද එහෙම නැත්නම් අවසන් වටවල කණ්ඩායම් වල නායකත්වය දරන්නේ කවුද කියලා අපිට බලන්න පුළුවන් මේ විරාමයෙන් පස්සේ මේ තමයි පිට පිට බාදක රයිට් එමනම් විරාමයෙන් පසුව ලකුණු සංඛ්‍යාවම ප්‍රකාශයට පත් කරන්න සූදානම් හරිද කොල්ලේ හරිද රයිට් හරි ඕකේ රයිට් දිනක්ෂි ලබාගෙන තිබුණා කොහොමද දිනක්ෂි ලකුණු 30ක් ලබාගෙන තියෙනවා ශ්‍රීමාල් ලබාගෙන තිබෙනවා ලකුණු 28ක් සචින් ලබාගෙන තිබෙනවා ලකුණු 29ක් කෞෂි ලබාගෙන තිබෙනවා ලකුණු 30ක් එමනම් අපි සූදානම් ආරම්භ කරන්න හතරවන වටය මේ තමයි කිව්වොත් දිනු කිව්වොත් දිනු එමනම් අපි හතරවන වටය ආරම්භ කරන්න සූදානම් අවසන් වටය කිව්වොත් දිනුම් වටය sorry බිනන කොයි දිනේ කියලා හරි කිසි ප්‍රශ්නයක් නැහැ අපි වැඩේ කරගෙන යන් මේමයි ලකුණු ලබා ගැනීමේ පිළිවෙල අනුව මේ තමයි කණ්ඩායම් දෙක ශ්‍රීමාලි සමගින් දිනක්ෂි අර පැත්තේ කෞෂි සචිනි බිමේ ඉන්නවා පොඩ්ඩක් පෙන්වන්න නැත්නම් ඒක ටීම් එකක් ඒ ඉදිරිය තමයි ඔව් තරඟ වදින්නේ මුලින්ම අපි අවස්ථාව ලබා දෙන්නේ දිනක්ෂි ශ්‍රීමාලි ඔය දෙන්නට එන්න මෙතෙන්ට එන්න මේකයි කරන්න තියෙන්නේ මෙතන මම දීලා තිනවා කෝප 50ක් හරිද ඌල්ලන්න එපා කෝප 50ක් තියෙන එක දිවන දැන් මැරලා වටනවා ගත්ත බැලුම හොඳට ඇද්දා පිම්බුවා බැලුමේ තියෙන හුලඟේ බලයෙන් මේ කෝප්ප ටික වටන්න තියෙන්නේ. කිසිසේත්ම අත වදින්න බෑ. අත වැදුනොත් ලකුණු කැපෙනවා. හරිද? මොකද අපි අර උඩ තියෙන කැමරාස් හතරෙන් එකකට ඒක අහු වෙනවා. කොහොනේ කො ඒවා? ඒවා හිඩන් කැම. පේන්නේ නෑනේ. ඒවට මේ අහු වෙනවා. ඒ අතර වාරේ මම ප්‍රශ්න 10ක් අහනවා. ඒ ප්‍රශ්න 10ට හරි උත්තර ලබා දෙන්නත් ඕනේ. ඒවා සාමාන්‍ය දැනීමෙන් ආශ්‍රයෙන් අහන ප්‍රශ්න. Sorry. Tried. හරිද? පැහැදිලිද? පුම්මනද? පුම්මන්න පුළුවන්නේ නෑ පුම්මන්නද නෑ පුම්බල පුම්මන්න පුළුවන් දියා මිනිස්සුලා යටත් දැල් ආ මේ පුළුවන් නියමයි 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 හරි පටන් ගමුද එහෙනම් කාලේ විනාඩි 2යි පැහැදිලි හා රයිට් 3යි 2යි 1යි පටන් ගන්න මැඩියම් රැයේ හිරු පායන රට කුමක්ද ග්‍රීලන්තය පාන් මුලින්ම බිහි වී ඇත්තේ කොහේද ඊජිප්තුවේ නියමයි පීසා කුළුණ පිහිටියේ කොහේද ඉතාලියේ 2004 සුනාමි ඛේදවාචකයෙන් වැඩිම මිනිස් ජීවිත අහිමි වූ රට ඉන්දුනීසියා
මොනාලිසා චිත්‍රයේ නිර්මාතෘවරයා කවුරුන්ද? ලියනාඩෝ ඩා වින්චි. අනේ මගේ කතාවක්. සාමාන්‍යයෙන් අපි විනාඩියක් තුල ඇසිටි හෙලන වාර ගන්න කීයද? 25. පස්ලෝ හඳුන්වන්න. රන් රෙදිෂි සබක්ක. යකොඩ ඊයන්. ලග්න 12 අතරේ ගෝනුස්සා සංකේතයෙන් ඇඟවෙන්නේ කුමන ලග්නේද? වෘශ්චික. නියමයි. හංස විලක් චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා සහ රංගන ශිල්පිනිය හඳුන්වන්න. ස්වර්ණ මලවරච්චි ධර්මසිරි බණ්ඩාරනායක. පෙම්ලොවේදී දුටු ඔහුමද මේ ඔහුටද මා අඬ උනේ ගීතේ ගායනා කරන ගායන ශිල්පිනිය කවුරුන්ද? නන්දමාලනී. නන්දමාලනී අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය. රයිට් එහෙම රයිට් ප්‍රශ්න 10 ඉවරයි. කෝප ටික වටන්න. මම දිනසි. මේ කටාරින්න නැතු උලන් එන්නේ කොහෙද අන්න එහෙම. කටවාගෙන කොහෙද? බැල හොප් වැටෙන්නේ නැහැ. Right, come on, come on, come on, Shri Mal, niyamai. Kale thiyena, kale thiyena. Niyamai, niyamai, niyamai. Amma, meka na gedara practice karala thiyena. Kisi gamak ne. Right, come on. Ha vinadiyak thiyena. Apita balumu wartha poth atharata yanna puluwan eida kiyala. Come on, Dinashi, come on. Niyamai, niyamai. Ekak hulam balen anik angle ekem ba. Right. Come on, come on, come on. Right, right, right. Ah, niyamai. Ava, ah, super, super. පතරයි කෝප හතරයි කෝප පතරයි නියමයි තව දෙකයි come on come on come on come on right right not funny අර කියන්න වෙලාව කොච්චරද කියලා right අති දක්ෂ විදියට උලන් වලින් කෝප වට්ටලා ප්‍රශ්න 10ටත් අපි බලමු හරි උත්තර ලබා දුන්නාද කියලා විනාඩියයි තප්පර 30ක් ඇතුළත කෝප්ප ටික වටලා තියෙනවා නියමයි කිව්වත් දිනු රයිට් එමනම් අවසන් වටේ අවසන් අවස්ථාව සචිනි සමගින් කෞෂි පැහැදිලිනේ කතන්දරේනේ ඔව් පැහැදිලි පැහැදිලි මේක පුඹ ගන්න එක තමයි තියෙන ලොකු ප්‍රශ්න ගැන මම පුඹන්නේ ඔව් මේ මට අභියෝග කීපයක් තියෙනවා එකක් ප්‍රශ්න වලට උත්තර දීම කෝප්ප ටික වැට්ටීම බැලුම පුඹා ගැනීම මගෙන් පොඩි ඉල්ලීමක් කරන්න දෙනවා බැලුම ගැන හිතන්න එපා හුස්ම ගැන හිතන්න පොඩි ඉල්ලීමක් නැත්නම් අපි ආගමති නෑ අපහසුතාවයකට පත් වෙන්නේ ඒක ඒකනත් කල්පනාව අවධානය තියාගන්න රයිට් එහෙමනම් අපි ලෑස්ති ආරම්භ කරන්න අවසන් වටේ අවසන් අවස්ථාව 3 2 1 පටන් ගන්න කිමිදුම් කරුවෙකුට ආරක්ෂා සහිතව කිමිදෙන්නට හැකි උපරිම ගැඹුර 200 අතර. රයිට්. කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉදිරි පිට ඇති පිළිරුව කාගේද? විලියම් ග්‍රෙගරි. නියමයි. සිංහරාජ වනාන්තරයේ කුමන වර්ණයක් වනාන්තර? මාර්ග විදුලි සංඥාවක ඉහළින් ඇති වර්ණය. රතු. උණගස් ගැන වැඩිපුරම කවි ලියන ජාතිකී. චීන. සුදුවලියා යන විරුදාවලියෙන් හඳුන්වන රට. තායිලන්තය. ස්විස්රාල්ලන්තයේ සුප්‍රසිද්ධ කුසලන්නේ කුමක් සඳහාද? ඕරසු චොක්ලට්. සීගිරි චිත්‍රවල සිටින කාන්තාවන් දෙවර්ගයේ කවුරුන්ද? විජලත සහ මේගලත්ත. රියමයි නියමයි ගැහැණු ළමයින් සිනමා කෘතියේ ප්‍රධාන රංගන ශිල්පියා. වසන් චන්ද්‍රානි. හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න. මාර ආදරනේ. දැන් මං ඇහුවා නම් හන්තානට පායන සඳ ගීතේ ලිව්වේ කවුද? හයි කමන්න. පටන් ගන්න කමන්. කමන් කමන් කමන්. ප්‍රශ්න 10 ඉවරයි. රයිට් කමන්. බෑ මහා බලුම් පිපිරීමේ තරගේ. නියමයි 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 එකපාරයි උලම් පාර come on නියමයි 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 සතිනි come on කෝපටි ගේම්මමයි කාලේ තියෙනවා ඉක්මන් කරන්න මේ විනාඩිය යනවා මේක කැඩිලා හා මේ මට බෑ අප්පා මේ මේක ඉලක් කැඩිලා ආ ඒක ඉලක් නෙන්නක් මෙයා ආ ආ සීරියස්ලි බැලුම කරත් ඇදෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ බැලුම ඇද්දාම මීටරයක් විතර ඒ වගේ ඉල්ලනවා නියමයි විශ්ව සචිනි පුඹලයි කරේ මේ තප්පර 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2
හතරක් විතර වගේ උඩ තිබුණා. ඒ කියන්නේ කෝප්ප 8ක් ඉතුරුනා කියන්නේ කෝප්ප 42ක් විතර වගේ වටලා තියෙනවා. කෝප්ප 42ක් වටලා. කෝප්ප 42ක් වටලා තියෙනවා. අපි බලමු ප්‍රශ්න 10ට නා සුපිරිදිරි උත්තර දුන්නා. ඒක නයි කතා කරන දෙයක් නෑ. නියමයි. රයිට්. අපි එමනම් බලමු අද දවසේ ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද කියලා. එමනම් අපි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ අපි නැවතත් ඔබව හම්බ වෙන සූදානම්. මේ තමයි ලංකාවේ ජනප්‍රියම ගේම් ෂෝ එක පිට පිට බාධක. රයිට් එහෙමනම් අපි සූදානම් වෙන්නේ වැඩසටහන අවසන් කරන්න. අද දවසේ ජයග්‍රාහී කණ්ඩායම ප්‍රකාශයට පත් කරන්න මම සූදානම් වෙන්නේ. ඊට කලින් දිනක්ෂි මොකද හිතන්නේ අද දවස ගැන? අද දවස මේ බැලුම් පොම්බණ ඉගෙන ගත්තා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාමාන්‍ය දැනීම අයිත් අපේ අලුත් උනා. මේ ඊට පස්සේ මේ හරි මහන්සි හැබැයි තියෙන ලොකු නිකන් වර්ක් අවුට් එකක් කරලා වගේ නේද? නහය. ආ ඔය ඉතින් මගේ නහයේ ඒ අකරතැබ්බ අයිත් නැවතත් මට ඒ මෙමරිස් අයිත් අලුත් වෙලා ඒ අයිත් මා අතීතයට ගියා. ඒක ගොඩක් නෑ මට. හරි සතුට. සතුටින් සමාදානෙන් අපි තරගේ කරා කෞෂි ඔව් සතුටුයි ඇත්තටම ඒ කියන්නේ ෂෙයා කරගෙන අපි ගොඩක් දේවල් කරේ ඉතින් ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම දිනක්ෂි ආපු ගමන් කෞෂි අද වාගේ බඩ බැලනකම් වාට ඇත්තටම මගේ වාගේ පපුවත් රිදෙනවා බඩත් රිදෙනවා හරිම ගොඩක් අපි එන්ටර්ටේන් කරා මම හිතුවා ගෙදර බලන් ඉන්න අය අපිට වැඩිය මේක එන්ටර්ටේන් කරයි කියලා රයිට් තෑන්ක් යූ හතර දෙනාට මං ගැන වචනයක්වත් කියන්න ඕන ආයිෂ් රයිට් කම් ඔන් හතර දෙනාට අවසාන ප්‍රතිඵලය සචිනි සමගින් කෞෂි ලබා ගන්න තිබෙනවා ලකුණු 101ක් දිනක්ෂි සමගින් ශ්‍රීමාලි ලබා ගන්න තිබෙනවා ලකුණු 118ක් හැබැයි තව කාරණාවක් කියන්න තියෙනවා කෝප්ප සේරම ටික ඔයාලා වැට්ටුවා නම් එක ලකුණකින් ඔයාලා ජයග්‍රහණය කරනවා අයියෝ මලගයක් වගේ කිසි ප්‍රශ්නයක් නැහැ එන්චාන්ටර් වෙතින් වටිනා ත්‍යාග ලබා දෙනවා මේ තෑගි දෙක මම ඔයාලට දෙනවා විශේෂ කාරණාවක් විශේෂ හේතුවක් නිසා මේ තෑගි දෙක මම දෙනවා ඔයාලා දෙන්නට එන්චාන්ට් වෙතින් වටිනා ත්‍යාග මේක ලකුණ එක පොඩක් කියන විශ්වාසය ඇයි එක ලකුණකින් ඇයි අපි මේ කෝප 50 වැට්ටුවා නම් එක ලකුණකින් ඔයාලා දිනනවා එතකොට අපි ටෝටල් එක 118ට වඩා වැඩි වෙනවා ඔව් ඒ කියන්නේ අනිත් ඒවෙන් අපේ ටෝටල් එක වැඩි නේ ඔව් අයියෝ කොච්චර දේ අපි හතරෙන් නම් ගේම මොකද කියන්නේ ගේම රයිට් එහෙමනම් අපි ඔබේ නිවසෙන් සමුගෙන යන සූදානම් වෙන්නේ ලබන සතියේත් ඔබ ආදරය කරන මේ වගේ කලා ශිල්පීන් එක්ක වෙනස්ම තරඟ කිහිපයක් එක්ක ඔබේ නිවසට ගොඩ වෙන්න සූදානම් මේ තමයි ලංකාවේ ජනප්‍රියම ගේම් ෂෝ එක පිට පිට බාදක माथे पे पंख मोर कहते हैं माखन चोर
ලෝකෝ